අයිබෝවන් සුබු දේශනාත් දුවේපුතේ අද දින এডুকেෂන් නාලිකාවේ ස්කිල් ඩෙවලොප්මන්ට් වැඩසටහනින් කොණ්ඩා මෝස්තර පාඩමක් අරගෙන තමයි අදත් මම ඕගොල්ලන්ගේ නිවහනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් දුවේපුතේ අද මම සූදානම් වෙලා ඉන්නේ බ්‍රයිඩ් මේඩ්ස් කෙනෙකුට නැත්තම් දෙවන මනාලියට සුදුසු කොණ්ඩා මෝස්තරයක් ඕගොල්ලන්ට කියලා දෙන්නයි. අද මංගාව ඉන්නේ රශිනිගේ කොණ්ඩ ගැන කතා කරොත් එයාගේ කොණ්ඩේ හරිම තුනී කොණ්ඩයක් වොලියම් එකෙන් අඩුයි. ඒ නිසා මම ඕගොල්ලන්ට කියලා දුන්නා අපේ පෙර වැඩසටහන වලදී අපි කොහොමද කොණ්ඩයක් පෙර සැකසුම කරගන්නේ කියලා. ඕගොල්ලන්ට මේ වෙනකන් අපේ පෙර වැඩසටහන් බලන්න බැරි වුණා නම් අද දෙරණ এডুকেෂන් YouTube නාලිකාවට ගිහිල්ලා බලන්න. ඕගොල්ලන්ට ඒක නැවත පුහුණු වෙන්න පුළුවන්, නැවතත් හදා බලන්න පුළුවන්. ඒ නිසා අපේ පෙර වැඩසටහනුත් බලන ගමන් අපේ අලුත් වැඩසටහන එක්ක එකතු වෙන්න. ඉතින් අපි බලමු රශිනිගේ කොණ්ඩේ කොහොමද දෙවන මනාලියකට සුදුසු කොණ්ඩ මෝස්තරයක් විදිහට සකස් කරන්න කියලා. රශිනි ලෑස්ති වෙලා ඉන්නේ උඩරට මනාලියකගේ දෙවන මනාලියක් විදිහට. ඉතින් අපි බලමු එයාගේ තියෙන හරිම අඩු කොණ්ඩයක්. ඒ කොණ්ඩෙන් එයාට කොහොමද ලස්සන කොණ්ඩ මෝස්තරයක් කරන්න පුළුවන් කියලා. මුලින්ම මම කොණ්ඩ ක්‍රිම්ප කරගෙන අපි තියෙනවා. ඒ නිසා අපිට එතනින් එහාට කොණ්ඩේ තව දුරටත් අපිට අවශ්‍ය විදිහට හසුරව ගන්න ඕගොල්ලන්ට මම මෙතෙක් කියලා නොදීපු තවත් ක්‍රමවේදයක් කියලා දෙන්න සූදානම්. මුලින්ම අපි කොණ්ඩේ අවශ්‍ය විදිහට කොටස් කරගමු. මිඩල් පාර්ට් එක අරගෙන ඉදිරිපස සහ පිටුපස අපි වෙන් කර ගන්නවා. ඔගොල්ලන්ට මතක ඇති ear to ear part එකයි සහ එතනින් පිටිපස කොටසයි අපි වෙන් කරගන්නවා. මෙන්න මේ ආකාරයට middle part එක අයින් කරගෙන ear to ear line එක වෙන් කරගන්නවා. කොණ්ඩා මෝස්තරවල විශේෂත්වය තමයි හරිම අඩුවෙන් බැක්කෝම් කරන එක සහ බැක්කෝම් නොකර තමයි අපි ගොඩක් කොණ්ඩ මෝස්තර කරන්නේ. ඉතින් අපි ඔයගොල්ලෝ දන්නවා, අපේ දුවා දරුවෝ දන්නවා, මීට කාලෙකට කලින් කොණ්ඩ මෝස්තරයක් දාද්දී අපි ගොඩක් මහන්සි වෙනවා. ඔයගොල්ලන්ගේ වැඩිහිටි ගුරුවරුන්ගෙන් අහලා බලන්න කොහොමද ඉස්සර අපි කොණ්ඩ මෝස්තරයක් දාන්න පෙර සූදානම් කරගන්නේ කොහොමද? ඒකට කොච්චර අපි මහන්සි වෙනවද? බැක්කොම් කරනවා, ඊට පස්සේ අපේ ක්ලයන්ට් සිද්ධ වෙනවා ඒ බැක්කොම් ඉවත් කරන්න, කොණ්ඩේ කැඩෙනවා, ඒ වගේ ගැටලු වලට මුහුණ දෙනවා. ඉතින් දැන් අපි ඕගොල්ලන්ට කියලා දෙන දේවල් වලදී ඒ වගේ අපහසුතාවලට සහ ඒ වගේ හානි වලින් අවම වෙන විදිහට තමයි අපි කොණ්ඩ මෝස්තර ඕගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් මම මෑගේ කොණ්ඩේ පිටුපස කොටස මේ ආකාරයට වෙන් කරගත්තා. අරගෙන මම ඒ කොටසත් සෙක්ෂන් ක්ලිප් එකකින් රඳව ගන්නවා. මේ ආකාරයට හදවගෙන ඔයගොල්ලන්ට මම මුලදීම කිව්වනේ අපේ ක්ලයන්ට්ගේ කොණ්ඩේ හරිම තුනී කොණ්ඩයක් කියලා. ඒ නිසා මට කැමති විදිහට ඒ කොණ්ඩේ හසුරවන්න ටිකක් අමාරුයි. ඒ නිසා මම පුංචි ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. ඇයගේ ඉදිරිපස කොටස ආකාරයට වෙන් කරගන්නවා. ඔයගලන්ට පේනවා ඇති ඉදිරිපස කොටස V shape එකකට තමයි මම වෙන් කරගෙන තියෙන්නේ. මේ ආකාරයට ඉදිරිපසෙත් මම පෙන්නන්නම්. ඉදිරිපස මෙන්න මේ ආකාරයට V shape එකකට මම වෙන් කරගෙන තියෙනවා. ඒ කොටස මට ටිකක් වොලියම් කරගන්න අවශ්‍ය නිසා මම මෙන්න මේ වගේ ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ දන්නවා රෝලර්ස් ගන්න තියෙනවා මෙන්න මේ වගේ රෝලර් එකකින් වොලියම් පවුඩර් පාවිච්චි කරලා ලෝෂන් පාවිච්චි කරලා රෝලර් එකකින් රඳවල ටික වෙලාවක් තියලා තමයි මම එයාගේ කොණ්ඩ මොස්තරේ කරන්න ලෑස්ති වෙන්නේ. අපි බලමු කොහොමද රෝලර්ස් දාලා රඳවලා තබා ගන්න කියලා. එයාගේ කොණ්ඩ මම මේ ඉදිරිපස කොටස මේ ආකාරයට කොටස් දෙකකට වෙන් කරගන්නවා. මේ කොටසට මම ඇතුල් පැත්තෙන් වොලියම් පවුඩර් ස්වල්පයක් මේ ආකාරයට දාගන්නවා. ඒකම කෙස් රඳවා තබා ගන්න මේ ආකාරයට ලෝෂන් ස්වල්පයක් පාවිච්චි කරනවා. ඔයගලන්ට hair spray hard අඩු hair spray එකක් පාවිච්චි කරන්න පුළුවන්. වෙන්නේ නැති hair spray වර්ග තියෙනවා. විවිධ brand වලින් නිෂ්පාදනය කරපු ඒ වගේ hair spray එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ කෙස් කොටස මම හිසේ සිට අංශක 90ට මේ ආකාරයට උඩට ඔසවලා රෝල් එක මේ මෙන්න මේ මැද හරියෙන් තියලා මෙන්න මෙහෙම රෝල් එක වටේ කෙස් ඔතලා මේ ආකාරයට රඳව ගන්නවා. එතනදී hair clip එකක් පාවිච්චි කරන්න වෙනවා මට. ඉදිරිපස කොටස අපි මැද කොටස අංශක 90ට ඔසවලා ගත්තට ඉදිරිපස කොටස මම ගන්නේ මූණ දෙසට නැත්නම් ඉදිරිය දෙසට මෙන්න මේ ආකාරයට කෙස් ටික දිග අතට පීරලා අරගෙන මම වොලියම් පවුඩර් ස්වල්පයක් දාගන්නවා. පෙර පරිදිම රෝල් එක රඳවා ගන්නවා. මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට සකස් කරලා අපි ඉතුරු කොටස් වලින් කොණ්ඩා මෝස්තරය නිර්මාණය කරමු. මුලින්ම මම පිටුපස කොටස සාමාන්‍යයෙන් අපි උඩරට මනාලියකට කොණ්ඩ මෝස්තරයක් කරද්දී බෙල්ලට පහතට තමයි කොණ්ඩ මෝස්තරයක් බොහෝ වෙලාවදී අපි දාන්නේ. සාම්ප්‍රදායික උඩරට මනාලියකේ කොණ්ඩ මෝස්තරයක් බෙල්ලට පහතට බන් එකක් ආකාරයෙන් තමයි අපි කරන්නේ. ඉතින් ඒ කොණ්ඩ මෝස්තරයට ගැලපෙන විදිහට තමයි අපි බ්‍රයිඩ් මේඩ්ස් කෙනෙකුටත් කොණ්ඩ මෝස්තරයක් කරන්න ඕනේ. ඉතින් මම මේ අපේ ක්ලයන්ට් කෙනෙක් නැත්නම් අපේ බ්‍රයිඩ් මේඩ්ස්ගේ කොණ්ඩෙත් ඒ ආකාරයට පහතට තමයි කොණ්ඩ මෝස්තරේ සකස් කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා පිටුපස කොටස මේ ආකාරයට හොඳින් පීරලා පෙර පරිදිම අපි පෙර කොණ්ඩ මෝස්තර කරද්දිම කරා වගේම කොණ්ඩට පොනි ටේල් එකකින් සියලු කෙස් කොටස් එකතු කරලා නඳව ගන්නවා. දන්නවා මේ ආකාරයට රබර් බෑන්ඩ් එකකට හෙයා ක්ලිප්ස් දෙකක් ආධාරයෙන් පොන්ටේල් එක දාගන්න රබර් බෑන්ඩ් එක අපි සකස් කරගන්නවා. මෙන්න මේ ආකාරයට පහතට පොරිටේල් එක අපි දාගන්නවා. ඊපස්සේ අපිට පුළුවන් මේ වෙලාවේ යාස්ප්‍රේ වර්ගයක් පාවිච්චි කරලා කොණ්ඩේ ඇවිස්සලා තියෙන එක නැති කරගන්න සහ එළියට ඇවිදින් තියෙන පුංචි කේස් කොටස් අලව ගන්න. ඉදිරි පස දෙපස ඇති කෙස් කොටසුත් මම මේ පොනිටේල් එකටම එකතු කරනවා. බලමු කොහොමද කරන්නේ කියලා. මම ඇයගේ මුහුණත් එක්ක කොණ්ඩ මෝස්තරේ දාන්න කලින් මම තීරණය කළා ඇයට සයිඩ් පාට් එකක් අරගෙන කොණ්ඩේ මේ පැත්තට පීරලා කොණ්ඩ මෝස්තරේ කරනවා කියලා. ඉතින් ඒ නිසා මම මේ කොණ්ඩේ මේ පැත්ත හොඳ නිමාවකින් පිටිපස්සට එකතු කරගන්න. මොකද ඉදිරිපස කොණ්ඩේ මේ අනිත් පැත්තට සයිඩ් පාට් එකකින් එද්දී මේ පැත්තත් අපිට ලස්සනට තියෙන්න ඕනේ. ඒ නිසා මම මේ පැත්ත හොඳ නිමාවකින් ඇගේ මූණට ගැලපෙන විදිහට පිටිපස්සට එකතු කරනවා. එතනදි මම මෙතන කොණ්ඩ කොටස් දෙකකට ගන්නවා. අරගෙන පහත කොටස හෙයා ස්ප්‍රේ සල්පයක් පාවිච්චි කරලා මොකද මේ හෙයා ස්ප්‍රේ භාවිතා කරන්නේ ඒකේ කෙස්වල පුංචි කෙස් කොටස් ගොඩක් තියෙනවා. ඒවා රඳවල තබා ගන්න නැත්නම් අලවල තබා ගන්න තමයි මම මේ හෙයා ස්ප්‍රේ පාවිච්චි කරන්නේ. ඉන්නනතුරු මේ කෙස් කොටස මම පිටුපසට එකතු කරනවා. මෙතනදී අපිට අපි සාමාන්‍ය හෙයා ස්ටයිල් වලට පාවිච්චි කරන කොම්බ් එකෙන් පීරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපි ළඟ තියෙනවා මෙන්න මේ වගේ ඇප්‍ර කොම්බ් එකක්. මේ ඇප්‍රකෝම්බ එක පාවිච්චි කරලා අපිට ලයින්ස් ආකාරයට සිටින්න කොණ්ඩ මෝස්තරේ නිමා කරන්නත්. අපි බලමු කොහොමද එහෙම කරන්න කියලා. මුලින්ම කිසිම බැංක් කොම් එකක් මම කරන්නේ නැහැ. හොඳින් එක දිශාවකට ටේල් කොම් එකෙන් මම පීර ගන්නවා. ඊට පස්සේ මේ ආකාරයට අතට කෙස් ටික අරගෙන ස්ප්‍රේ එකක් පාවිච්චි කරනවා. ඊට පසු අප්‍රකෝම්බ එක ආධාරයෙන් අපි පීරපු කොණ්ඩේ පීරපු අතටම පීරලා පිටිපස පෝනි ටේල් එක ගාවට රඳව ගන්නවා. රඳවලා පින්ස් ආධාරයෙන් తాවකාලිකව පින්ස් ආධාරයෙන් මේ ලයින්ස් ඒ විදිහටම తాවකාලික රඳවා ගැනීමක් කරන්න ඕනේ. අපි පෙර වැඩසටහන් වලදී අපි කියලා දීලා තියෙනවා පින්ස් ආධාරයෙන් తాවකාලිකව රඳව ගන්න කොහොමද කියලා. මෙන්න මේ ආකාරයට. පෝනි ටේල් එක පොයින්ට් එකකින් අනිත් පැත්තට අපි කෙස් අරන් ඇවිල්ලා මේ ආකාරයට රඳවනවා. ඉතින් අපිට පුංචි විරාමයකට යන්න සිද්ධ වෙලා තියෙනවා. අපි විරාමයට ගිහිල්ලා නැවතත් මේ කොණ්ඩ මෝස්තරේ ඉතුරු කොටස් කොහොමද නිමා කරන්න කියලා අපි බලමු. විරාමයෙන් පසු නැවතත් ඔබ එකතු වෙන්නේ අද දෙරණ এডুকেෂන් නාලිකාවේ ස්කිල් ඩෙවලොප්මන්ට් වැඩසටහනක් සමග. ඉතින් පුතේ අපි කොණ්ඩ මෝස්තරේ කොටසක් සිදු කර අවසන්. අපි බලමු ඉතුරු කොටස කොහොමද නිමා කරන්න කියලා. මම ඔයගොල්ලෝ දැක්ක මේ කොටස අපි මේ ආකාරයට සකස් කරගත්තා. එතන පහතින් අපි කොටසක් ඉතුරු කරගත්තා. ඒ කොටසත් අපි මේ ආකාරයටම මේ පිටිපසු පොන් ටේල් එකටම එකතු කරනවා. එතනදී මම ඔයගොල්ලන්ට අවශ්‍ය නම් වොලිම් පවුඩර් පාවිච්චි කරන්න පුළුවන්. මම වොලිම් පවුඩර්වත් කිසිම දෙයක් පාවිච්චි කරන්න නොකර හෙයා ස්ප්‍රේ ස්වල්පයක් පාවිච්චි කරනවා කෙස් රඳව ගන්න. මේ ආකාරයට රඳවගෙන ඒ කොටස මෙන්න මේ ආකාරයට හැඩ කරලා නවා ගන්නවා. නවා ගන්න ගමන් නැවතත් හෙයා ස්ප්‍රේ පාවිච්චි කරනවා. මොකද පුංචි කෙස් කොටස් අලව ගන්න ඕන නිසා. ඒකම ඔයගොල්ලෝට මතකනේ අපි ඇප්‍රකෝම්බ් එකක් ආධාරයෙන් ලයින්ස් සකස් කරගත්තා. එතකොට ඒ මෝස්තරේටත් අපි මේ කරන සම්පූර්ණ මෝස්තරේ ගැලපෙන්න ඕනනේ. ඒ නිසා මම ඇප්‍රකෝම්බ් එක නැවතත් පාවිච්චි කරනවා මේ ඉතිරි කෙස් කොටස රඳව ගද්දී. රඳවාගත් ආධාරක පින්ස් ටික අපි අයින් කරනවා. අයින් කරලා ආකාරයට එක කෙස් කොටස අපි පිටිපස්ස පොනිටේල් එකට තියලා රඳව ගන්නවා. පෙර ආධාරක මෙන්න මේ ආකාරයට ගලවලා අපි ඉවත් කරනවා. මම ස්ප්‍රේ ස්වල්පයක් පාවිච්චි කරලා ඉවතට පැනලා තියෙන කෙස් අලවා ගන්නවා. පසු ඇගේ කොණ්ඩේ අනිත් පස මේ කෙස් කොටසත් මම පෙර පරිදිම පොන්ටේල් එකට එකතු කරන හැබැයි දැන් අපි ඉදිරිපස මේ කොණ්ඩ එකතු කරන්නේ මේ පැත්තටනේ ඒ නිසා මේ කොටස වැහෙනවා ඒ හින්දා අපිට අවශ්‍ය නැහැ මේ ආකාරයට අප්‍රකොම්බ එකක් ආධාරයෙන් නිමා කරගන්න මම ඒ නිසා ඒ කොණ්ඩ නිකම්ම පිටිපසට එකතු කරගන්නවා ස්පේස් වාක්පයක් පාවිච්චි කරලා කෙස් කොටස් ටික අලව ගන්නවා එන්න මේ ආකාරයට ඔයගොල්ලන්ට දැන් දකින්න පුළුවන් ඉදිරිපස කොටසක් අපි සකස් කරගෙන අවසන් ඒකම පිටිපස පොනි ටේල් එකත් අපි ඒ විදිහටම තියෙනවා අපි හෙයා ස්ටයිල් එක නිර්මාණය කරන්න මෙන්න මේ පොනි ටේල් එකේ කොටසින් ඇගේ ඉදිරිපස කොටස අපි සකස් කරගෙන අවසන් ඉදිරිපස මේ ඉදිරි කොටස හැරෙන්න අනිත් දෙපැත්තම අපි සකස් කරගෙන අවසන් පොනිටේල් එක කොටස තියෙනවා අපිට කොණ්ඩේ නිර්මාණය කරගන්න ඉදිරි කොටසට අපි බලමු ඇගේ පොනිටේල් එක කොටසෙන් කොහොමද කොණ්ඩේ නිර්මාණය කරන්නේ කියලා. ඔයගොල්ලන්ට මම කලින් කියවනේ ඇයට තියෙන හරි තුනී කොණ්ඩයක්. ඒ වගේම පුංචි පුංචි කෙස් කොටස් තියෙනවා මේ මගින් නැවතිච්ච, මගින් කැඩිච්ච. ඒ නිසා මම ඔයගොල්ලන්ට අද කියලා දෙනවා net එකක් ආධාරයෙන් කොහොමද මේ කෙස් රඳවගන්නේ සහ ඒ කෙස් කොටස් එළියට එන්නේ නැතුව ලස්සනට නිමා කරගන්නේ කියලා. ඒකට අපිට hair nets පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ hair net එකක් ආධාරයෙන් අපිට පුංචි පුංචි කෙස් කොටස් මේ hair net එක ඇතුළට දාලා අපිට පුළුවන් කොණ්ඩ මොස්තරය නිර්මාණය කරගන්න. අපි බලමු කොහොමද කරන්න කියලා. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේ වෙලාවේ වොලියම් පවුඩර් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් හෙයා ස්ප්‍රේ ස්වල්පයක් පාවිච්චි කරන්නත් පුළුවන්. වොලියම් එක මදි නම් ඔයගොල්ලන්ට පුළුවන් හරි පුංචි විදියට මේ වගේ දුරින් දුරින් පොඩි බැක්කොම් එකක් කරගන්න. එහෙම නැතුව ප්‍රශ්නකුත් නැහැ. කොණ්ඩ මොස්තරේ ටිකක් පිරුණු ස්වභාවයක් ගන්න අවශ්‍ය නම් ඒ ආකාරයට බැක්කොම් කරන්න පුළුවන්. මම බැක්කොම් නොකර තමයි එයාගේ කොණ්ඩ මොස්තරේ කරන්නේ. hair net එක දිග ඇරලා hair net එකේ මේ දෙපැත්තේ මේ වගේ hair net එකේ එකතු වෙලා පුංචි ගැටයක් දාපු තැන් දෙකක් තියෙනවා. අපි ඒ එක තැනකින් තමයි කොණ්ඩෙට කොණ්ඩ කොටසත් එක්ක hair net එක රඳවන්නේ. බලන්න. මේ ආකාරයට අතට දාලා මෙහෙම hair net එක ඇද ගන්න ටිකක්. ඇදගෙන කෙස් කොටස වටා net එකේ අවලා රඳව ගන්න. ඊට පස්සේ hair pin එකක් ආධාරයෙන් කෙස් කොටසත් එක්කම hair net එක රඳවන්න. ඊට පස්සේ අපිට පුළුවන් hair net එක හොඳට ඇදලා අරගෙන hair net එක තුලට කෙස් දාලා මේ ආකාරයට net එකෙන් කෙස් කොටස් ටික වහගන්න. එතකොට කිසිම කෙස් කොටස් අර පුංචි කෙස් කෑලි එළියට එන්නේ නැහැ. එතකොට අපිට නිමාව වැඩි කරගන්න පුළුවන්. අර කොණ්ඩ මොස්තරේ ෆිනිෂින් එක වැඩි වෙන්න කරන්න පුළුවන් ඒ ක්‍රමයක් තමයි මේ net භාවිතය කියලා කියන්නේ. පුංචි කෙස් කෑලි තියෙන layer වගේ hair cut කරලා තියෙන අයට මේ වගේ net භාවිතයෙන් කොණ්ඩා මොස්තර කරන එක හරි පහසුයි. ඊට පස්සේ මම බලන්න පුතේ මෙහෙම අපිට කැමති අතට අඹරලා රඳවලා කොණ්ඩ මොස්තරේ කරන්න පුළුවන්. ඒ වගේ පුංචි කෙස් කොටසක් මම ගන්නවා. අරගෙන යා ස්පේස් වල්පයක් පාවිච්චි කරලා රඳව ගන්නවා. රඳවගෙන net එක තුලට කෙස් කොටස් පිටා ගන්නවා. පෙර කොණ්ඩා මොස්තරයටම ගැලපෙන ආකාරයට කැමති ආකාරයට යම්කිසි හැඩයක් එන ආකාරයට කොණ්ඩේ සකස් කර ගන්නවා. ආදාරයෙන් කෙස් කොටස් දෙකක් රඳවගෙන අවසන්. අපි බලමු ඉතුරු කෙස් කොටස් කොහොමද ඒ ආකාරයටම රඳව ගන්න කියලා. ඒ අතර මම hair spray ස්වල්පයක් පාවිච්චි කරනවා. ඊළඟ කෙස් කොටසක් මම ඒ ආකාරයටම කොණ්ඩ මොස්තරයට එකතු කරනවා. කිසිම විශේෂයක් නැහැ. රඳවන්න හැඩයක් එන ආකාරයට රඳව ගන්න පුළුවන් ඇති වලට මම හරවලා රඳවනවා. මේක ඔබට එකම විදිහේ මොස්තරයකට කරන්නත් පුළුවන්. ක්‍රියේටිව් දෙයක් තව කරන්න හිතලා කරන්න පුළුවන්. තව පුංචි කෙස් කොටසක් ඉතුරු වෙලා තියෙනවා. ඒකත් ඒ ආකාරයටම අපි net ආකාරයෙන් සකස් කරගමු. කොන්න මෝස්තරයක් තමයි මම නිර්මාණය කරේ net ආධාරයෙන්. ඔයගලට මේ ආකාරයට බලන්න පුළුවන්. ඒකම අපිට තව මේක නිමා කරන්න අපිට මේකට මල් පාවිච්චි කරන්න තියෙනවා. සහ ඉදිරිපස්ස අපි රෝලර්ස් දාලා ඉතුරු කරගත්ත කොටසත් මේකට තව එකතු කරන්න තියෙනවා. අපි බලමු ඒ කොටස් කොහොමද එකතු කරන්න කියලා. මම දැන් මේ රෝලර්ස් ගලවලා ඉවත් කරනවා. පසුම ඉදිරිපස කෙස් කොටස් ටික හොඳින් පීර ගන්නවා. සකස් කරගත්තාම අපිට හරි පහසුයි ඉදිරිපස කොටස සකස් කරන්න. මොකද ඇගේ වොලියම් එකෙන් අඩු කොණ්ඩයක් නිසා අපිට දැන් පොඩි තික් ගතියක් කොණ්ඩේ තියෙනවා. අපිට හසුරවන්න පහසු ආකාරයට අපිට දැන් කොණ්ඩේ සැකසීලා තියෙනවා. අපි බලමු ඇගේ කොණ්ඩේ කොහොමද ඉදිරිපස සකස් කරන්න කියලා. සයිඩ් එකට මම පීරනවා. පීරන ගමන් පුංචි විහිදු වීමක් කරනවා කෙස්. පේනවා ඇති පුංචි විහිදුවීමක් කරමින් කෙස් යම් කිසි හැඩයකට මම අතින් හදනවා. මෙන්න මේ ආකාරයට හැඩයකට හදලා කර්ව් ආකාරයට කොණ්ඩේ අතට මම රඳව ගන්නවා. ස්ප්‍රේ ස්වල්පයක් පාවිච්චි කරලා අපි ඇප්‍රකොම්බ් එක පාවිච්චි කරනවා. මොකද අපි කලින් මේ පැත්තට ඇප්‍රකොම්බ් එකෙන් අපි කොණ්ඩ මෝස්තරේට පුංචි වෙනසක් කරා. ඒ වෙනසම කොණ්ඩේ අනිත් පසටත් අවශ්‍ය නිසා මම ඇප්‍රකොම්බ් එක පාවිච්චි කරනවා හෙයා ස්ප්‍රේ ස්වල්පයක් එක්කම. ලොකු දෙයක් ලොකු මොස්තරයක් අපි කරේ නැහැ. නමුත් මේ පුංචි මොස්තරයක් තමයි තියෙන්නේ. මොස්තරය ඇතුලේ ලස්සන නිර්මාණයක් ගොඩ නැගිලා තියෙනවා. එතනදිත් මම ආධාරක විදිහට පින් ස්වල්පයක් මේ ආකාරයට පාවිච්චි කරනවා. පින්ස් ස්වල්පයක් පාවිච්චි කරනවා. පාවිච්චි කරන ගමන් අපි ඉදිරිපස නිමා කරගෙන ත්‍යාස්පේ පාවිච්චි කරනවා. ආධාරක විදිහට භාවිතා කරපු පින්ස් ගලවල ඉවත් කරන්න පුළුවන් දැන්. මේ කේස් කොටස අපට සංගව ගන්න පුළුවන් කොණ්ඩ මොස්තරය ඇතුළට දාලා. අපිට දැන් තියෙන්නේ කොණ්ඩ මොස්තරේට මල් එකතු කරගන්න පුංචි පුංචි කිනිති කීපයක් අපි සූදානම් කරගෙන තියෙනවා. අපි බලමු කොහොමද මල් එකතු කරගෙන කොණ්ඩ මොස්තරේ නිමා කරගන්න කියලා. ඉතින් බලන්න. පුංචි ඉත්තක්ද? මෙතන කේස් කොටස මම සංගවාගත්තු තැනටත් මුංචි මල්ලිත්තක් එකතු කරනවා. සාමාන්‍යයෙන් මනාලි එකකේ පොට එන්නේ ඇයගේ වම් පසට. ඒ නිසා අපි වම් පැත්තට වැඩිපුර මල් එකතු කරන්න පුළුවන්. බැලන්ස් එකට දෙපැත්තටම මල් එකතු කරන්නත් පුළුවන්. මොකද පොටත් එක්ක පින්තූර ගන්න වෙලාවේදී ඒ පැත්තේ මල් පේද්දි හරිම ලස්සනයි. ඒ නිසා අපි වම් පැත්තට වැඩිපුර මල් ටිකක් එකතු මෙන්න මේ ආකාරයට මම එක පැත්තකට මල් කිනිති කීපයක් එකතු කළා. Tamanට අවශ්‍ය නම් දෙපැත්තටම බැලන්ස් වෙන්න මල් භාවිතා කරන්න පුළුවන්. අද අපේ උඩරට මනාලියගේ දෙවන මනාලිය මෙන්න මේ ආකාරයට තමයි හැඩුණේ. ඉතින් දුවේ පුතේ අද පාඩම මෙතනින් අවසන්. අපි තවත් අලුත් පාඩමකින් ලබන සතියේ නැවතත් හමු වෙමු. ඔබට සුබ දවසක්.